අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථම නවදානය පුවත් සිරස්තල වෙත ජනපති IMF ප්‍රධානි ජෝචිව හමු වෙයි IMF සහ MCC ගිවිසුම් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි ආණ්ඩුව හංගන් හිටපු බව කියන IMF ගිවිසුම හර්ෂ පාර්ලිමේන්තුවට පෙන්වයි නලින් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දිගට හරහට පහර දෙයි සීනිබදු සහනෙන් වංචා කළ රුපියල් බිලියන 16න් 24ක් ආදායම් බදු ලෙස අයකර ගැනීමට පියවර ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත රට තුල දැඩි ආන්දෝලනයකට තුරු දුන් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කළා ඉන්දියාවේ අදානි සමාගම ජෝන් කීල් සහ වරාය අධිකාරිය එක්ව පිහිටවනු ලැබූ සමාගමක් හරහා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකුම සාරිස් ගෝපාල් බග්ලේගේ සහභාගීත්වයෙන් කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ හෙවත් CWIT ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති පරිශ්‍රයේදී මෙම උත්සව චාමයුරින් පැවැත්තුණා CWIT Private Limited සමාගමෙහි සංයුතිය සැලසී තිබෙන්නේ ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම සමාගම ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් වලින් 51 34 සහ 15 යන කොටස් ආයෝජනය කිරීමෙන් කොළඹ පෝට් එක්ස්ටෙන්ෂන් ප්‍රොජෙක්ට් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය වරාය තුල බටහිර දෙසේ නිදි කිරීමට සැලසුම් කොට ඇති අතර බටහිර පර්යන්තය ලෙස එය හඳුන්වනු ලබනවා CWIT පර්යන්තයට අමතරව දැනට මෙහෙයුම් සිදු කරන CICT පර්යන්තයේද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අඩක් නිම කර මෙහෙයුම් සිදු කර ECT පර්යන්තයේ හෙවත් නැගෙනහිර පර්යන්තයේද මෙම ව්‍යාපෘති කලාපය තුල පිහිටා තිබෙනවා කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා නෞකා පිවිසුම් ඇල මාර්ගය මීටර 20කින් සමන්විතයි CWIT පර්යන්තයේ ඉදිකල පසු මීටර 1400කින් යුක්ත වන අතර එහි පර්යන්ත අද්දර ගැඹුර මීටර 20ක් අද ආරම්භ වන පළමු අදියර යටතේ මීටර 800කින් පර්යන්තයේ ඉදි කෙරෙනවා දොඹකර 8ක් මෙහෙයුම් සඳහා යොදා ගැනීමටද පර්යන්තය තුල බහලු මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 18ක්ද එක් කිරීමට නියමිතයි එනුවෙම කොටස මිලියන 1.6ක බහලු මෙහෙයුම් ධාරිතාවයක් උසලනු ලබනවා මෙහිදී පැවති උත්සවය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අවධාරණය කර සිටියේ මිත්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය මෙම ව්‍යාපෘතිය හරහා තවදුරටත් ශක්තිමත් වන බවයි ශ්‍රී ලංකා රජයට ආ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක පමණ ඍජු ආයෝජනයක් ලබා දෙන සුවිශේෂී ව්‍යාපෘතියකට තමයි අද අපි ආරම්භ කරන්නේ මේ තුලින් ශ්‍රී ලංකාවේ දැනට තියෙන විදේශ විනිමය පිළිබඳ වූ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන අතරම බොහෝ අය හිතනවා මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට පමණක් අයිති ව්‍යාපෘතියක් කියලා. නමුත් තත්ත්වය එහෙම නෙවෙයි. අදානි සමාගමට 51%කුත් ජෝන් කීල් සමාගම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සමාගම. ලාංකික සමාගම. ඒ සමාගමට 34කුත් ශ්‍රී ලංකා රජයට නැත්නම් අපේ වරායට 15%කුත් තියෙනවා. ඒ නිසා මේන් 49%ක්ම අයිති වෙන්නේ ශ්‍රී ලංකාවට. ඒ ලාභාංශ ඔක්කොම ලංකාවේ රඳාපවතී. ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරෙක්. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාම අනතුරුදායක තත්ත්වයකට පත් වූ අවස්ථාවේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් පමණ වැනි විශාල මුදලක් අපිට ලබා දුණු එකම රට ඉන්දියාව. ඉන්දියාව සමග අපේ තියෙන සබඳතාවය සමගම ඉන්දියානු ආයෝජකයින් ලංකාවට පැමිණීම අපි ඉතාමත් අපේ සතුටට කාරණයක්. මේ අපේ දෙරට අතර සමීප ආර්ථික සම්බන්ධතාවයේ ප්‍රධාන සංදිස්ථානයක්. මේ හරහා අප දෙරටටම ප්‍රතිලාභ ලබා ගත හැකි වෙනවා. අපි මේ කරන්නේ කොහොමද කියලයි කාලයක් තිස්සේ අවධානය යොමු කළේ. මේ යථාර්ථයක් කරගන්න දෙපාර්ශවයේම ලොකු වෙහෙසක් ගත්තා. අද මේ ව්‍යාපෘතිය වැඩ ආරම්භ කිරීමට හැකිවීම ලොකු සතුටක්. ඊජිප්තුවේ පැවැත්වෙන COP27 සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා හමු වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝචිවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊජිප්තුවේ මේ දිනවල පැවැත්වෙන COP27 සමුළුවට සහභාගී වී සිටින අවස්ථාවේදී ජනාධිපතිවරයා IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව හමු වී ඇත්තේ මෙම අවස්ථාවට මාලදිවයින් ජනාධිපතිවරයාද එක්ව සිටියා. එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මේ අතර ලෝක බැංකුවේ සාමාජිකයින් සහ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය
නිලධාරීන් අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එදී රට ගොඩ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම ජාත්‍යන්තර නිර්ණායක ඉක්මවා යන්නක් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්‍ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව එහිදී සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. IMF සහ MCC ගිවිසුම හේතුවෙන් පාර්ලිමේන්තුව ඊයේ දින උණුසුම් වුණා. මේ එහිදී පළ වූ අදහස්. පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වීමට අවස්ථාව ලබා නොගැනීම සම්බන්ධයෙන් මා විසින් පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබිනි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එන්තරවාසියක් එවමින් රුපියල් බිලියන 2ක අපහාස වන්දියක් ඉල්ලමින් මා වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කටයුතු කර ඇත. ගොඩක් වෙලාවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කැබිනට් ඇමතිව එක්කෝ කරේ දා ගන්නවා එක්කෝ ඔලොක්කුවට දා ගන්නවා. ක්‍රිකට් පාලක මණ්ඩලය අද වංචා සහිත ගුහාවක් බවට පත් වෙලා තියෙනවා. අද බුකී කාරේන්ට යටත්වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයක් තියෙන්නේ. ඒකේ ප්‍රතිවලතවාද අපි අත්විඳින්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් බවට පත් වෙලා තියෙන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. මම ඇමතිවරයාට කියනවා වහාම ඉන්ටරිම් කමිටියක් පත් කරන්න. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ අපේක්ෂා කරන ලද ක්‍රියාකාරකම් කොළඹ මෙට්‍රොපොලිටන් කලාපයේ බස් ප්‍රවාහනය සේවාව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය කොළඹ තිලකුණාමලයේ ආර්ථික කොරිඩෝවට අයත් දිස්ත්‍රික්ක 7ක් සඳහා පාසල් ෆැබ්‍රික් මැප් යන රජයේ ඉඩම් ලේකන සැකසීම ආපාල ආණ්ඩුවේ කාලේ මේ MCC ප්‍රතිලාභ පිළිබඳව කතා කරපු බිල්ලුමවපු ඇමතිවරුම ඇවිල්ලා කියනවා මේ සඳහා ලොකු ප්‍රතිලාභ තිබුණා අර ප්‍රතිලාභ ගන්න තිබුණා. ඒ ප්‍රතිලාභත් කිව්වද කැත නැතුව ලැජ්ජ නැතුව බලන්න කතානායකතුමා කොච්චර දිව හැරෙනවද කියලා. මේ MCC ගිවිසුම නැවත අත්සන් කිරීම සඳහා නිඹුරුපත් සැකසන බව අපට තේරෙනවා. වර්තමාන රජයේ බිහි වුණාට පස්සේ MCC ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් සිදු වෙලා නැහැ කියන එක ඉතාම වගකීමෙන් කියනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් කරන්නේ ත්‍රිකුණාමල වරායට එහා ජාත්‍යන්තර මුහුදේ ඉන්නවා ඒගොල්ලෝගේ නැවක්. ඒ නැවේ ඇතුලේ ඉන්නවා 5000 6000 අතර බටපිරිසක්. ඒ 5000 6000 අතර බටපිරිසට ඕන කරන අධිනාගරික සේවා සපයන ස්ථානයේ බවට තමයි ත්‍රිකුණාමල වරාය ඉඳලා කොළඹ වරාය දක්වා විශේෂ ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමේ යෝජනාව ඇතුලේ තිබුණේ. ඊට අමතරව අපේ ඉඩම් පිළිබඳ සියලු දත්ත ඒ අය බාරයට ගැනීමක් සිදු වෙනවා. මේ වගේ කරුණු මත තමයි අපි අපේ විරෝධය පළ කළේ. මේ කාරණා සම්බන්ධයෙන් මේ කුමන්ත්‍රණ කතා පවත්වලා ජනතාව නොමගැවීමක් තමයි ඒ වෙලාවේ උනේ. එහි යම් යම් අඩුපාඩු තිබුණ ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනා කරපුවට ඒ යහපාලන ආණ්ඩුව කැමති වුණේ නැහැ. ඇයි පාර්ලිමේන්තුවේ වැඩ ස්ලෝ වෙලා තියෙන්නේ? විපක්ෂයේ හැටියට අපි ඉල්ලන තොරතුරු ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ. බාසගාන තිස්සේ IMF agreement එක ඉල්ලනවා. නමුත් ඉදිරිපත් කළේ නැහැ. අයවැය කතා කරන්න පුළුවන්ද? ජාත්‍යන්තර බුල්ලාර මුදලේ agreement එක නැතුව ජනාධිපතිවරයා ඔබතුමාට අවවාදාත්මක ලියුමක්ද නැත්නම් උපදේශාත්මක ලියුමක්ද මේ පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රමාදයි කියලා මම දන්න තරමට විධායක ජනාධිපති ක්‍රමය ඇති වුණාට පසුව එවැනි ලියුම් මීට කලින් නම් ඇවිල්ලා නැහැ. ජාතික සභාවක් පිහිටුවීම රාජ්‍ය මූල්‍ය හා බැංකු කටයුතු අදාළ පහත සඳහන් කාරණා කියලා අර කමිටිස් තුනපත් කිරීම ආංශික අධිකරණ කාර්ක සභා තරු තරුණයන් පත් කිරීම වගේ කාරණා විශේෂ අවධානය යොමු කරන ලෙස කාර්මික ඉල්ලනු කැමැත්තෙනි කියලා. ඒක මේ තර්ජනයක්වත් එහෙම කන්නේ අපි කැමැති ආණ්ඩුවේ සහයෝගය දෙන්න. අපි සහයෝගය දෙන්න අපි ඉල්ලන ලියකියවිලි දෙන්න ඕන. ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක අසහන කරලාද කිවිසුම පාර්ලිමේන්තුවේ කදී ඉදිරිපත් කරන්න. මම දන්නා තරමින් IMF එක අපි ගිවිසුමක් තාම නැහැ. කෙටුම් පතක් විතර කැබිනට් එක දැනුවත් කරන අවස්ථාවේදීම මෙතුමල්ලවත් දැනුවත් කරන්න කටයුතු කරනවායි කියනක ජනාධිපතිතුමා කිව්වා. ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක මොකක් හරි එකඟතාවයක් තියනවානේ. මොකක් හරි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් හරි තියලා අඩු ගාණේක ඔලු ගෙඩි දෙක අතර හරි එකඟතාවයක් තියෙනවානේ. ඇයි මේක හංගන්නේ? ආණ්ඩුව කියනවා නම් ගිවිසුමක් ගහලා නැහැ කියලා ගිවිසුම ගහලා ඉවර වෙලා අපිට කියන්න එපා. ගහන්න යන්න කලින් සාකච්ඡා වල තියෙන එකඟතාවයක් කියන්නේ මොකද? අපිට ආරංචි වෙනවා දැනටම එකඟ වෙලා තියෙනවා කියලා හැම බිම්මංගලක්ම වැලියුේෂන් එකකට දාලා 10% ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා. සංගවන්න කිසිම දෙයක් නැහැ. ජනාධිපතිතුමා කියලා දිනවා ඔබතුමාලා කැබිනට් මණ්ඩලයටම කතා කරලා ඔබතුමාව දැනුවත් කරන්න කියලා. ඒ නිසා පොඩ්ඩක් යොසීමෙන් මේක බලන්න. මේ මංගාව තියෙන්නේ ඔය කියන වார்த்தාව. මේතින් මේක තමයි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ එකඟ වෙච්ච මේ කාරණා ටික. ඒක අපි ගාව තියෙනවා. මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. ජනාධිපතිවරයාගේ සමහර කමිටුවල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා. මම මේක සභාගත කරන්නේ නැහැ. සභාගත කරොතින් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. පාර්ලිමේන්තුවේ මුදල්කාරක සභාවට දෙන්න බැරි වාර්තාව කොහමද අනිත් පුද්ගලයන්ට ගියේ? මේකේ තියෙනවා කරන්න ඕනේ ඔක්කොම. කොහමද වැට් වැඩි කරන්න ඕනේ? කොහමද මේ මේ පර්සනල් ඉන්කම් ටැක්ස් එක වැඩි කරන්න ඕනේ? 105 ඉඳලා 30
එක්සයිස් ගෙනියන්නේ කොහොමද? මොකද්ද විත්හෝල්ඩින් ටැක්ස් එක? වැලියුඩඩ් ටැක්ස් එක? එක්සයිස් කස්ටම්ස් ඩියුටි එක? ඔටෝමැටික් ඉන්ඩෙක්සේෂන් එක? මේ ඔක්කොම තියෙනවා. මේ අනියමින් ලැබුණ ලියවිල්ලක් කොහොම කියවලා මේ රටේ ජනතාව සභාව බය කරන්න එපා. මම කියවන්නේ නැත්තේ ඒකයි. වග කියන නිසා තමයි කියවන්නේ නැත්තේ ඇමතිතුමා. ඔබතුමා මුදල්කාරක සභාවේ සභාපතිවරයා. වැරදි මේ වැඩේ. හරි නේද? කොහොමද එළියට යන්නේ? තිබල පිටියේ මන්ත්‍රීතුමා උගන්නේ තමුන්නාංශයත් මේ හංගල ගහනවා නවත්තන්නේ. මගේ මිත්‍රයාක පැටල වෙන්න යන්නේ. අනියමින් ලැබුණ ලියවිල්ල කකමුසු ආකාරයෙන් කියවන්න එපා. මම වග කීමෙන් කටයුතු කරන නිසා තමයි ගරු නියෝජ්‍ය කතා නැගතුමනි මේක සභාගත කරන්නේ නැත්තේ. මම හැබැයි වග කීමෙන් එතුමාට කියනවා මේක තමයි වාර්තා. මේ සංවේදී කාරණා වලින් නොකුත් පුද්ගලයන්ට නොකුත් ලාභ ලබා ගන්න පුළුවන් ලොතරැයි ඇදෙන්න පුළුවන් සමහරුන්. අපි ඇත්ත වශයෙන්ම යුද්ධය ජයගත්තේ ජනතාවත් මේකට හවුල් කරගත්ත නිසා. නමුත් මේ ආර්ථික යුද්ධය ජයගන්න අපි කවදාකවත් ජනතාව හවුල් කරගත්තේ නැහැ. අපි කොච්චර කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ඒක පැහැදිලි කරෙත් නැහැ. අපි ඉන්දියාවට සහ ඇමරිකාවට ගැති වෙලා තමයි අපේ විදේශ ප්‍රතිපත්ති අපි ගෙනිච්චේ. ඉන්දියාව රුසියාවෙන් තෙල් අරගෙන අපිට දෙනකොට අපේ විදේශ ප්‍රතිපත්තියේ නියුට්‍රල් නම් මම කැබිනට් එකේ ඇහුවා ඇයි එහෙමනම් අපිට රුසියාවෙන් ගන්න බැරි කියලා. ඒත් ඇමරිකාවේ බලපෑමට යටත් වෙනවා කියලා ඒක කළේ නැහැ. ඒක කළා නම් අපිට තෙල් සහ ගෑස් ලැබෙනවා. එහෙම කළා නම් මේ අරගලයක් එන්නේත් නැහැ. මෙච්චර බංකොලොත්තුණු රටේ තවමත් මේ ආණ්ඩුව ඇයි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? අහනකොට කියනවා කිවිසුමක් නැහැලු. බදු ටික ගහනකොට ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කරනවා මේ කරන්නේ IMF එක කියන විදිහට කියලා. විදුලි බිල වැඩි කරනකොට මොකද්ද කියන්නේ? IMF එක හින්දා කරනවායි කියලා. ගෑස් බිල වැඩි කරනකොට IMF එක කියන හින්දා කරනවා. පිටි බිල, ආහාර බිල, බඩු බිල ඒවා වැඩි වෙන්නේ IMF එක හින්දාද? ඇයි මේක පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ? IMF එකට පොරොන්දු වෙලා තියනවාද මේ රටේ නොමිලේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න? අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නමයි කියන්නේ. උදේ ආහාරේ නැතුව පාසල් යනවා නම් 125ක්. ඒක කොච්චර බරපතල තත්ත්වයක්ද? 160ක් අද ජීවත් වෙන ජනතාව එක වේලක් ගත්තාම ඊළඟ වේල ගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද රට බංකොලොත් වෙන තැනට ගෙනාවු කණ්ඩායමට අපි කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. රාජපක්ෂ ඒ පවුල් කණ්ඩායම විතරක් නෙමෙයි, මුදල් අමාත්‍යාංශයේ ඒ ලේකම්වරයා PP ජයසුන්දර ජනාධි ලේකම්වරයා කබ්‍රාල් ඇතුලේ කණ්ඩායමට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. අපි ওই පැත්තේ ඉඳද්දි මේ පැත්තේ ඉඳන් දැන් ඉන්න ඔය ආණ්ඩුවේ අය කිව්වා වර්තමාන ජනාධිපති හිටපු අගමැති ඒ කාලේ මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා. මට නිින්ද යන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිරේ ගිය දවසට කියලා. හැබැයි කියන කඩකට ඊයේ අපි දැක්ක කියනවා අපිට 200ක් විශ්වාසයි එතුමා මේ රට ආර්ථික අසින් ගොඩ දානවා කියලා. ඉතින් මේක විශාල දෙපැත්තට කතා කරන ප්‍රශ්නයක්. රට ගොඩනැගීම සඳහා වන ජනාධිපතිට දැක්ම ජාත්‍යන්තර නිර්ණායක ඉක්මවා යනවලු. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා දැන් මොළ 14වව ඇවිල්ලා කියලා. සුරාබදු අය නොකරගත්ත මුදල මේ මාස කීපය ඇතුළත මිලියන 5130. කියන්නේ කෝටි 513. ආයතන 11. කෝටි 280ක්ම බදු ගෙවල නැත්තේ වෙන කවුරුත් මේ ජනාධිපතිගේ මුදල් ඇමතිගේ යාළුවා අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා අර්ජුන ඇලෝසියස්. ලැජ්ජ හිතෙන්නේ නැද්ද ශ්‍රී ලංකා පුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට? මහේන්ද්‍ර රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා, අජිත් නිවාඩ් කප්රාල්ලා, PP ජයසුන්දරලා මේ රටට ආර්ථික අපරාධයක් කරනවා. දැන් මේක වින්දිතයින් දඬුවම් ලබන රාජ්‍ය ක්‍රමයක්ද මේ තියන්නේ? මේ යකාගේ ආණ්ඩුව දැන් මේ වෙනකොට තමන්ගේ ආර්ථික ගජ සහායකින් විසින් කරන ලද ආර්ථික අපරාධය වෙනුවෙන් දැන් අපේ රට අහිංසක ජනතාව වින්දිතයන් බවට පත් කරලා තියෙනවා. පින වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න නම් උඹලා බදු ගෙවපල්ලා කියලා. දැන් මේ 225ම එපා වෙලා. අපි කවුරුත් එපා වෙලා. ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ ඡන්දයක් තියෙන එකනේ. තමුන්නාස්සෙල්ලට පුළුවන් නම් මං අභියෝග කරනවා ගේන්න. මේ රටේ ඡන්ද බලය ජනතාවට අයිමි කරන. ඒ කියන්නේ තීන්දුව මේ රටේ ලැබේ. ජනතාවට බයි කොහොමද ආණ්ඩු කරන්නේ? ඡන්දේ තියන්න බැරි නම් නොතියන බවට ප්‍රකාශයක් කරා. නොතියන බවට ප්‍රකාශය කළොත් එයින් එහාට තමුන්නාස්සෙල්ලට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සීනිබදු සහනය හේතුවෙන් අහිමි වූ රුපියල් බිලියන 16 කොටසක් ආදායම් බදු ලෙස අය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අදාළ මුදලින් 24%ක් එලෙස බදු ලෙස අය කර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලා පිටිය ඊයේ ප්‍රකාශ කළා. බදු වංචාවන්ට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාවේ මෑත කාලිනව සිදු වූ විශාලතම බදු වංචාවක් ලෙස සීනි බදු වංචාව සැලකිය හැකියි. රුපියල් බිලියන 16ක අති විශාල මුදලක් මේ සීනිබදු වංචාව හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට අහිමි වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අවස්ථාවේදී ආනයිනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මෙලෙස අඩු කිරීමට කටයුතු කළා. ඒ අනුව 2020 වසරේ ඔක්තෝබර් මස 14 වනදා සිට මාස 3ක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයිනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 125ක් දක්වා පහත හෙළනු ලැබුවා.
ඒතුලින් ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළද එහි වාසිය මුළු මනින්ම ලබාගත්තේ සීනි ආනයනකරුවන් කිහිප දෙනෙකු පමණයි. ඒ අතරින්ද ප්‍රධාන සීනි ආනයනකරුවෙකු විසින් මේසා විශාල බදු වංචාව හරහා මුදල් පොදි බැඳගනු ලැබුවා. ජනතාවට ලබා දිය යුතුව තිබූ සහනය තම ආදායම මත රඳවා ගන්නට සමාගම් 10ක් කටයුතු කර තිබුණා. ඉන් එක් සමාගමක් විසින් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45%ක් ආනයනය කර තිබීම විශේෂත්වයක්. මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණක් මෙම චෝදනා එල්ලවන අදාළ සමාගම සීනි ආනයනය කර ඇති ප්‍රමාණය 1220 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. විකනකාධිපති වාර්තාවේ මේ පිළිබඳ තොරතුරු මැනවින් දක්වා තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසන්නේ. ඒ අනුව ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පැවසුවා. මේක සමාජ ආන්දෝලනයට ලක්වුණු කාරණාවක් වුණ නිසා රාජ්‍ය ගිණුම්කාරක සභාව විගණකාධිපතිගේ වාර්තාවක් කැඳවනු ලැබුණා. පිරමීඩ් විල්මා කියන ආයතනය මේ කාල සීමාවේ තමන් ඊට පෙර සීනි ආනයනය කළාට වඩා 1222 වෙනි ගුණයකින් ආනයනය වැඩි කරලා තියෙනවා. මේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ රජය කැප කළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට අය කර ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම කියලා නිර්දේශන්වල කතා කරලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයකින් මේ ආනයනය කරපු ආයතනය ආනයනික ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 125207ක්. මේ සිද්ධියට අදාළ ප්‍රමාණය 45%ක ආයතනය තමයි ආනයනය කළ තියෙන්නේ. ඒ නිසා රජය කැප කළ බදු ආදායම ඒ ආයතනය පමණක් 6229,25,800 බිලියන 6කට වැඩි ප්‍රමාණයක් රජය කැප කළ බදු ප්‍රමාණයෙන් මේ ආයතනයට ලබා ගැනීමේ අවස්ථාව සැලසීලා තියෙන කියලා කිය සුදු සීනි වෙළඳාමෙන් පමණක් රජය කැප කළ ප්‍රමාණය බිලියන 13.8ක් වෙනවා. අපේ රටේ තියෙන නීතිය අනුව මේ කරුණ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරකයින්ට විරුද්ධව අපිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. හැබැයි අපිට තියෙන එකම අවකාශය තමයි නොවුනද ලාභයේ පසුපස ගිහිල්ලා ඒයින් උපරිම ප්‍රමාණයක් රජයට අහිමි වූ මුදල් ප්‍රමාණයෙන් ලබා ගැනීම. ඒ සඳහා මේ දෙපාර්තමේන්තුව දැන් සූදානම්ින් ඉන්නවා. බිලියන 16 සාධාරණ ප්‍රමාණයක් දැනට තියෙන නීති අනුව 124 අපි ගෙන තියෙන ඉල්ලීම අනුව 130 මේ රටේ ජනතාවට නැවත අයත් කර දෙන්න. මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු වෙනස් කිරීමේදී දීර්ඝ කාලීනව මුදල් අමාත්‍යාංශය දැන් සූදානම්ින් ඉන්නවා. කිසිදු අවස්ථාවක මේක හදිසියේගත් තීරණයක් වුණත් අදාළ සියලු පාර්ශ්වයන් චඳවල තීරණයක් නොගෙන මෙවැනි බදු අඩු කිරීම හෝ වැඩි කිරීම කරන්නේ නැහැ කියන එක. මේ සම්බන්ධයෙන් තීන්දුවගත නිලධාරීන්ට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග ඔබ ගන්නවද කියලා මම අහන්න. අපේ රටේ නීතියක් තියෙනවද ඔවුන්ට විරුද්ධව තීන්දුව ගන්න? මම අපේ රටේ නීතියක් නැහැ. එවන අපි ආවස්සරයන් ගෙනියන නීතියක් හදන්න ඕනේ. මේ අනියම් ලාභය ගත්ත කණ්ඩායමෙන් අපිට ආදායම් බද්දලි සහය කරගන්න නීතිය තුල තියෙන ප්‍රමාණය ගන්න. සීනි වංචාව ගැන ඉදිරිපත් කරපු තොරතුරු ටික අපි ඉල්ලීමක් කරනවා. අර 11 දෙනෙක් ගැන කිව්වේ ඒ 11 දෙනාගේ නම් ටික ඉදිරිපත් කරන්න පුළුවන් නම් රටට ලොකු ගෞරවයක්. විගණකාධිපති වාර්තාව මේ රටේ මිනිසුන්ට බලන්න වෙන්නේ නැහනේ. දැන් මම මේ ලියුම සම්පූර්ණයෙන්ම හැන්සාඩ් එකට යවුවා. ඒක කිසිම රහසක් වෙන්නේ නැහැ. මට කිසිම දෙයක් සැඟවීමේ අවශ්‍යතාවයක් නැහැ. කොහොමද සීනි වංචාව වුනේ? සංවේදී කාරණා එළියට ගිය නිසා. කවුරු හරි දැනගත්තා රුපියල් 50ට තිබිච්ච බද්ද 125ට අඩු කරනවා කියලා. දැන් කියන කෝටි 1600ක් මේ රජය කැප කළ මේ අගය කියලා. ලොතරැයියක් ඇදුනලු. ලොතරැයියක් ඇදුන්නේ නැහැ. ලොතරැයිය මෙන්න මේකයි කියලා දැනගත්තා. නම්බර ටික මේවා කියලා. ඒකයි ලොතරැයිය. මම කිව්වේ නැහැ ලොතරැයියක් ඇදුන කියලා. මම කිව්වේ ලොතරැයියක් ඇදුනා වාගේ කියලා. I respect. මම පිළිගන්නවා. ලොතරැයියක් ඇදුනා වාගේ. හැබැයි දෙයියෝ ඇවිල්ලා නම්බර ටික දුන්නා ලොතරැයිය. ඒක තමයි inside information කියන්නේ. මෙරට දෙවන වඳුරුණ ආසාදිතය අද හඳුනාගෙන තිබෙනවා. ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. අදාළ රෝගියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඩුබායි සිට පැමිණි තවත් පුද්ගලයෙකුට මංගි පොක්සෙවත් වඳුරුණ ආසාදිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හමු වූ දෙවැනි වඳුරුණ ආසාදිතයා මොහු වනවා. වයස අවුරුදු 42ක් වන මොහු පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මෙම රෝගියා හඳුනාගෙන ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී. මොහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මේ අතර මෙරටින් හඳුනාගත් පළමු වඳුරුණ ආසාදිතයා වන්නේ ඉකුත් පළමුවනදා ඩුබයි සිට පැමිණි වයස අවුරුදු 20ක ශ්‍රී ලාංකික තරුණයෙකුයි. පවතින තත්ත්වයේ හමුයේ මෙය වසංගතයක් වීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.
ඒ අනුව ඇඟ කෙසීම ඇති පුද්ගලයන් සමග සමීප හෝ සමට සම ස්පර්ශ කිරීමෙන් වළකින්න. එවැනි පුද්ගලයෙකු භාවිතා කළ වස්තුන් හා ද්‍රව්‍ය සමග සම්බන්ධ වීමෙන් වළකින්න. නිතර දෑත් පිරිසිදු කරන්න. මුඛ ආවරණ හා දෑත් ආවරණ නොහොත් ග්ලව්ස් පළඳින්න. එන්නත් කරණයට යොමු වන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් මෙය වසංගතයක් වීම වළක්වා ගත හැකි. රුපියල් 255ට ගත හැකි එක් එන්නතක් වෙනුවෙන් රුපියල් 40,869ක් වැය කළ අපූරු ගණතුනුවක් පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කරනවා. එක් එන්නතක් රුපියල් 255 බැගින් මිලදී ගැනීමට හැකිව තිබූ හෘද රෝග ආශ්‍රිත එන්නතක් රුපියල් 40,869 ගෙවා මිලදී ගත් අයුරු විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. වසරටම අවශ්‍ය එන්නත් ප්‍රමාණය රුපියල් 1,03,00,000 පමණ මිලදී ගත හැකිව තිබූ බවයි වාර්තා වන්නේ. එහෙත් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්නයි. රාජ්‍ය ඖෂධ නීතිගත ස්ථාව සම්බන්ධයෙන් සිදු කළ විගණනයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ. මෙම එන්නත සඳහා ලන්සු කැඳවීමේදී ඉදිරිපත් වී ඇත්තේද එක් ලන්සුකරුවෙකු බවයි වාර්තා වන්නේ. ඇස්තමේන්තුගත මිල සහ ලන්සුකරුගේ මිල අතර පරතරය ඉහළ අගයක් ගන්නා විට සාමාන්‍යයෙන් කළ යුතුව ඇත්තේ නැවත ලන්සු කැඳවීමයි. රුපියල් 1,03,00,000 බේරා ගැනීමට හැකිව තිබූ ඖෂධ මිලදී ගැනීමට රුපියල් කෝටි 7ක් වැය කිරීම අරුම පුදුම සහගත නොවන්නේද? මෙම එන්නතට දැඩි ඉල්ලුමක් ඇති බවයි වාර්තා වන්නේ. එම ඉල්ලුම දඩමීමා කරගෙන ඖෂධ ගෙන්වන සමාගම් විවිධ ආකාරයෙන් ක්‍රියා කරන බවයි මේ අනුව පැහැදිලි වන්නේ. එසේම අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක තවත් ඖෂධයක එක් ඒකකයක් රුපියල් 481කට මිලදී ගත හැකිව තිබියදී ඒ සඳහා රුපියල් 1,956ත් රුපියල් 4,696ත් අතර මුදලක් වැය කර ඇති ආකාරයද විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. අද මේ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ අදහස් පළ කළා. රුපියල් 250 එන්නත රුපියල් 40,000ට අරන් තියෙනවා. 1,04,00,000කට පමණ මිලදී ගන්න පුළුවන් එන්නත් වර්ගයක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 7ක වගේ මුදලක් වියදම් කරලා තියෙනවා. ඒක සම්බන්ධ විගණන වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. මේ සම්බන්ධ මුළුමනින්ම වගකීම බාරගත යුතුව තියෙනවා ඖෂධ නීතිගත සංස්ථාව. පැපවරින් කියන ලිංගික උත්තේජනය සඳහා භාවිතාවන එන්නත ගෙන්නද්දී අති දැවැන්ත දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ එන්නතකට අදාළ ඇස්තමේන්තුගත වියදම සාමාන්‍යයෙන් එන්නේ රුපියල් 3,97,000ක් වගේ. සීමා නීරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය මැතිවරණයකට ඍජු ලෙස බලපාන්නේ නැති බව සීමා නීරණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මූලික බැලුබෙල්මඩ තියෙන්නේ දැන් අදත් තවත් ඒරින්කාරක සභා යෝජනාවක් තියෙනවනේ. ඡන්ද ක්‍රම ඔක්කොම එක වගේ කරන්න කියන. ඒකට යෝජනාව මූලික හරය ඉදිරිපත් කරන්නේ ෆස්ට් පාස්ට් ද පෝස්ට් සිස්ටම් ලෝකල් ගවර්න්මන්ට් එකට ගත්තොත් ඡන්ද කල් තියන්න නැතුව තියන්න පුළුවන්. ෆස්ට් පාස්ට් ද පෝස්ට් එකට සිස්ටම් එක තියනවන වඩා හොඳයි. ඡන්ද කල් දීලා යමක් කරන එක ෆස්ට් පාස්ට් පෝස්ට් සිස්ටම් තිබ්බොත් ඡන්ද තියගන්න එක්කෙනා මෙම්බර් වෙන්න පුළුවන්. 70ක් ගත්ත 4 දෙනාම නොසලකා වෙනවා. මේ සීමා නිර්ණය කමිෂන් සභාව කොමිටුවට ඇයි අභිවත් උනේ කියලා. ඒකනේ අහන්නේ. ලංකාවේ අපි හැමෝම දන්න සීමා නිර්ණයන් වෙලා තියෙන්නේ මොනවද මැතිවරණයට අදාළව. නමුත් හැමෝටම මතක තියෙන සීමා නිර්ණයට විශාල බිල්ලෝ දෙන්නෙක් පේනවා. 2012 සහ පළාත් සභාව 2012 කරේ ඡන්ද ක්‍රමය වෙනස් කරා. ඒතකොට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්දෙ තියන්න බෑ. ඡන්ද ක්‍රමය වෙනස් කරපු ඡන්ද ක්‍රමයට කොට්ටාස හදලා ගැසට් කරනවා. ඒතකොට ඒගොල්ලෝ කඩේ වහගෙන ඉන්න ඕනේ. මැතිවරණයට සීමා නිර්ණය සම්බන්ධ වෙන්නේ අලුත් ක්‍රමයක් આવොත් විතරයි. පළාත් සභාවෙත් ඒකයි. පළාත් සභාව තියන්න බැරි අලුත් ඡන්ද ක්‍රමයක් පොතේ තියෙනවා. සීමා නිර්ණය අනුමත වෙලා කොට්ටාස නැහැ. සීමා නිර්ණය කමිටු සහ මැතිවරණ කැඳවීම අතර සම්බන්ධය තියෙන්නේ ඡන්ද ක්‍රමයක් වෙනස් වෙන නම් විතරයි. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්නේ නැත්තම් සීමා නිර්ණය කමිටුව ගියාට සීමා නිර්ණය කොමිසම ඔහෙන් ජයි ගණන් කිරීම වගේ. ඒක මං දිගටම කියනවා ඒක සුදු වලාකුළුයි කොත්තමල්ලි වගේ තමයි. විනියල් ගැටයි කොත්තමල්ලි නෙමෙයි. මේක නවත්තන්න පාර්ලිමේන්තු පනතක් හෝ නිසි බලය සහිත අධිකරණ තීන්දුවක් අවශ්‍යයි. මහින්ද දේශප්‍රිය තුරුම්පු වලට කතා ගහන්න කතා කරන ඕන තැනක තුරුම්පු ඉල්ලන්නේ නැහැ. මරි බූරුව විතරක් තියාගෙන නැත්තම් ආසියට 3ක් තියාගෙන තුරුම්පු ඉල්ලන්නේ නැහැ. 5ක් නැත්තම් ගහන්නේ. මට ගෙන් අහනවා සමහරව මේ උපදේශ ගන්නවා. මම ඒ වට උත්තර දෙන්නේ නැහැ. හැබැයි මගේ පුජ්‍යලික අදහස දැන් තියෙන්නේ මෙහෙම වැඩේ. සරසෙන් එල්ලවෙන් ය ගෝ කියන්න විතරයි තියෙන්නේ ඉලෙක්ෂන් එකට. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට මෙතෙන් සිට සියත කතුවැකිය සමග එක්විය හැකි. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.